දැන් මේක විශාල වශයෙන් ආන්දෝලනයට ලක්වුණු සිද්ධියක් වුණා. මේ නෞකාවෙන් විෂද්‍රව්‍ය සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන එනවා කියලා ප්‍රචාරයක් ගෙන ගියා. මේක වැරදි. මේ පිළිබඳව මම මර්ක්ස් නෞ සමාගමේ ශ්‍රී ලාංකික නියුතිය දැන් පැයකට විතර පමණ ගියද මම ප්‍රශ්න කරා. එතුමා කිව්වේ මේ නෞකාවේ 56ක් පමණ තියෙනවා අන්තරාදායක කියන්නේ ඩේන්ජරස් කාගෝ කියන එක. නමුත් ලංකාවට ගොඩ බාන්න තියෙන්නේ ඒ 56න් එක කන්ටේනර් එකක් විතරයි. අනිත් එක මේ නෞකාව මේ කොළඹ වරායට පමණක් පැමිණෙන නෞකාවක් නේ. කොළඹ ඉඳන් මේක යන්නේ චීනයට. ඔබ ඇහුවොත් මොකද්ද මේ ලංකාවේ බාන කන්ටේනර් එකේ තියෙන්නේ කියලා. ඒක අපිට කියන්න පුළුවන් නෞකාව මෙතෙන්ට එන්න දවස් දෙකකට ඉස්සර තමයි අපිට මේ විස්තර ටික අපේ වරායට ලැබෙන. මේ ජනතාවට කිසිම බියකටපත් වෙන දෙයක් නැහැ. මේ කොළඹ වරාය පුපුරවන්න කවුරුත් එන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේක තමයි මේකේ නියම තත්වය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කුලි පදන මත ලබාගෙන ඇති ගුවන් යානා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වුවා. අපිට මෙතෙක් කල් විවේචනය කර ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සේවය හොඳ නැහැ. නිතරම ගුවන් යානා කැඩෙනවා, රස්තියාදු වෙනවා, සංචාරකෝ මගින් රස්තියාදු වෙනවා කියලා. ඉතින් ඒක නිවැරදි කරන්න ශ්‍රී ලංකන් ගුවන් සේවාව කටයුතු කරාම කියනවා. ඇයි මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන්න යන්නේ? ඉතින් මේ ගුවන් යානා කල්පතට ගන්න කියලා. මේ දවසෙන් ප්‍රතිව්‍යුහගතකරණ ඉවර වෙන්නේ නැහනේ. නමුත් එතකන් අපි සේවාවන් පවත්වාගෙන යන්නට ඕන. ඒ වගේම අද අපිට ඒ ආකාරයෙන් අපි මේ ගුවන් යානා මේ සේවය පවත්වාගෙන යාම සඳහා මේ ගුවන් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය මත තමයි කටයුතු කරලා තියෙන්නේ.